ඊයේ මං උදේ පන්දුව ඒ දවස පන්දුවේ මම බැලුවරගෙන බලනකොට මට තේරුණා පොඩ්ඩක් මං බෝල් කරා ලයින් එක පොඩ්ඩක් එළිය වැඩි. ඒ ටික මං කෝච් එක කතා කළා. අද උදේ අපි ප්ලෑන් එකක් හදාගත්තා. මොකද තනනිල්ලත් පොඩ්ඩක් ස්ලෝ වගේ තේරුණා. ඒකින්ද අපි තීරණය කළා එක පිල්ලයක් හදලා විකට් එක කෙලින් බෝල් කරන්න. මයිතන් ඒකට ඒක අපේ ඒ ප්ලෑන් එක හරියටම හරියා උදේශේෂන් එක. ඔව් මයිතන් මමයි දික් කළා. මුලින්ම බලන්න ඕන අපි එයාලගේ ලකුණු සංඛ්‍යාව ලබා ගන්න. ඊට පස්සේ තමයි එතනින් එයාට අපි ප්ලෑන් කරන්න ඕනේ කොච්චර ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන්ද කියලා. මොකද අපි දෙන්න පස්සේ ඉන්නේ පන්දුවක් නැති දෙනෙක්. මේ දෙන්නත් එක්ක මම හිතන්නේ පුළුවන් තරම් අපි ලීඩ් එකක් ලබා ගන්න තමයි. මම දැන් තනදිල්ලේ පන්දුර පහර දෙන විතර ලේසි නෑ. පන්දුව දැන් කැවෙන හින්දා අපි මුලින්ම බලන්න ඕනේ 249 කෙසේ හෝ අපි ලක ලබාගෙන ඊට පස්සේ තමයි අපි ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. ඒක තමයි දැනට අපි අපේ ප්ලෑන් එක. නෑ මම හිතන්නේ දික්කැල මට ගොඩක් දේවල් කියනවා. මොකද ඒ කියන දේවල් මට ගොඩක් මම එක වෙලක් ගොඩක් මට ඔය හැමදේම මට ඔළුව දාන් ඉන්න බෑ. මම මගේ පැත්ත මම බලා ගන්නම්. ඔයා රිස්ක් එකක් ගන්න නැතුව ඔයාගේ පුළුවන් පාරවල් ටික ගහලා ඔයා ලකුණු අතරට එන්න. මගේ පැත්තේ මම කඩලුන් නොදී මම ආරක්ෂා කරන් ඉන්නම්. මම හිතන්නේ ඒක තමයි ඒ වෙලේ කරන්න පුළුවන් උණු හොඳම දේ. මටත් දුර්වල බන්ධුවක් කරනවා. මමත් ලකුණු කරා ගියා. මම හිතන්නේ ඒක හින්දා හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. හෙට ලුත් දවසක් මම හිතන්නේ හෙට අපි දෙන්න කෙසේව බලන්නේ ලකුණු සංඛ්‍යාව නිව්සීලන් කණ්ඩායම සමග සමකිරීමට තමයි. ඒකයි බය නැතුව මං කාටවත් නොකිය Android smartphone එකක්ම recommend කරන්නේ. ඔව් ඇත්තටම බැලුවොත් ඊයේ වැඩිය අද මම හිතන්නේ තනනිල්ල දැන් කනටත් වැඩිය පොඩි මම හිතන්නේ බවුන්ස් ගතියක් තියෙනවා. මම දැන් ඊයේ තනනිල්ල පොඩි තෙත ගතියක් තිබුණාද මම හිතන්නේ අවුවත් එක්ක වැඩිලා ඒක හොඳට තනනිල්ල වේලිලා මම හිතන්නේ අද දැන් කවුනා ඊයට වැඩිය මම හිතන්නේ අද විකාඳුරුල්ල දැන් කවුනා ඉපිලිමකුත් වැඩිපුර එක්ස්ට්‍රා ඉපිලිමකුත් තියෙනවා. මම හිතන්නේ හත් පොත්තින් එකක් ක්‍රීඩා කරනකොට මම හිතන්නේ ලේසි වෙන ගන්නේ නැහැ පොන්දු තවත් මම හිතන්නේ හෙට අනිත් දිනට තව දුරටත් පන්දු දැන් කවෙන්න ඉඩ තියෙනවා. ඒතරම් මට ලොකු අභියෝග කියන්නේ මට එක එකනා කියනවා ආට බැට් කරන්න පුළුවන්. හැබැයි ඒවා විකට් එක විසිකල් එනවා. මම හිතන්නේ ඒක මං අන්තිම කාලේ අන්තිම අවුරුදු එකහමාර දෙක වගේ කාලය තුල මම තරඟයක් අතරතුර මට ලැබෙන සෑම වෙලාවකම මම පිටි කරන පුහුණු කරුත් එක්ක net එකට ගිහලා වන්දුවට පහර දෙනවා. ඒකත් එක්ක ගොඩක් මම හිතන්නේ මම දන්නවා මට බැට් කරගන්න පුළුවන් ඕන වෙලාව කණ්ඩායම කණ්ඩායමට ඕන දේ මගෙන් ගන්න නම් මම බැට් කරන්නත් ඕනේ කියන එක මට තේරෙනවා. මම ඉතින් ඒක වැඩිපුර පහුගිය කාලේ පුරාවට වැඩිපුර මහන්සි වෙනවා. ඇත්තටම මම හිතන්නේ ලොකු සතුටුයි. මම ගොඩක් අමාරුවෙන් තමයි මම හිතන්නේ මේ තැනට අවිල්ල තියෙන්නේ. මම කැමති ගොඩක් ඉක්මනට මම කොසේ කඩුල 150 ලබා ගන්න මම ගොඩක් මහන්සි වෙනවා. මම හිතන්නේ ලොකු සතුටුයි. මම දැන් ලංකාවේ එකපන්දවන්නුන්ගේ මම දැනට දෙවෙනියට ඉන්නේ වාසයිර පස්සේ මං ඇත්තටම මගේ ලොකු චැලෙන්ජයක් තියෙනවා විකට් 250 ලබා ගන්න. ඒක මං කෙසේ හෝ ඉන්ස්ටාග්‍රාම් තමයි මගේ බලාපොරොත්තු. ඒකයි මම බය නැතුව Nokia Android smartphone එකම recommend කරන්නේ. සමගා අලුත්තන Nokia. අව ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.